ඔබට ඔබේ ජීවිතය පිළිබඳව සැබෑ යථාර්ථය වැටහෙන තරමටම ඔබ දුකින් මිදෙන වග සිහි තබා ගන්න. ධර්මය ඔබට ඔබේ ජීවිතය වටහා ගැනීමට උදව් කරනවා. අද දවසේත් සද්ධර්ම වර්ෂා ධර්ම දේශනාව සඳහා නමස්කාර පූර්වක ගෞරවයෙන් අපි ඇරයුම් කරන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශ්‍රී රාමඤ්ඤ නිකායේ අනුනායක ත්‍රිපිටක භාග්‍යේශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම මහතෙරුන් වහන්සේටයි අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මස්සකමානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයටයිති සියල්ල සරුවප්‍රකාරයෙන් දන්නවා සර්වඥතාඥානෙ සමන්වාගත නිසයි. ඒ මේ සර්වඥන් වහන්සේ වෙත බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එනවා නොයෙක් විදිහේ ප්‍රශ්න ගොතාගෙන. සමහර විට වාද කිරීමේ චේතනාවෙන් එනවා, සමහර විට යමක් අහගෙන ආબોධ කරගැනීමේ චේතනාවෙන් ප්‍රශ්න කරන් දෙනවා. ඒ විදිහේ අවස්ථාවකුයි මේ දේශනේට මාතෘකාව. සරුවඥන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ රටවල් පහකට අධිපති පසේනදී කොසෝ රජතුමාණන්ගේ රාජධානියේ සිටියා තෝදෙය කියලා බ්‍රාහ්මණ පඬිවරේ. ඒ කියන්නේ රජතුමාට සේවය කරන, අනුශාසනා කරන බොහෝ ප්‍රසිද්ධ බොහෝ ධනවත්. නිදහංගත ධනෙම තියෙන 87 කෝටියක ධනෙ. ඒසා විශාල දානපති කියන්නේ ධනපති. එතුමාට රජතුමා දීලා තිබුණ නින්ද ගමක්. ඒ නින්ද ගමට කියන්නේ තුදී කියන ගම. තුදී කියන මේ නින්ද ගමෙහි අධිපති නිසා එතුමාගේ නම බහෝසෙන් කියන්නේ තෝදෙය බ්‍රාහ්මණතුමා කියලා. හැබැයි කවදාකවත් දන් දීලා පුරුද්දක් නැහැ. වැඳ නමස්කාර කිරීමේ පුරුද්දක් නැහැ සිල්ලුතුන්ට. තමන්ගේ එකම පුතෙක් හිටියා සුභමානවකයා කියලා. සුභමානවකයා බොහෝම දර්ශනීය රූප සම්පත්තියක් ඇති වාසනාවන්ත දරුවේ. දුටු දුටු අංගිත පහදින මේ සෝබන ශරීර සම්පත්තියක් ඇති නිසා කවුරුත් කියන්නේ සුභ කියලා, සුභ මානවකයා. මේ තෝදෙය බ්‍රාහ්මණයාගේ මේ පුත්‍රවන්ට අඩ මාසයකට වරක් සෙනග රැස් කරනව නෑදෑයෝ. රැස් කළ ඒ නෑදෑයන් මැද්දේ මේ පුතාට අනුශාසනාවක් කරනවා. අංජනානං කයන් දිස්වා උපචිකානංච ආචයන් මඳුනංච සමහාරා පඬිතෝ ධර්මාවසං කියලා. ඒ කියන්නේ මේ ඇහේ ගාන අඳුන් කෑල්ල, ඉස්සර තියෙනවා අඳුන් කියලා බෙහෙතක්, ඇහේ ගාන එක මේ පොඩි කූරු, බෙහෙත් කූරු. ඒක ගාන්න ගාන්න දවසක් පාසාම ටිකෙන් ටික ගෙවෙනවා. අමුතුයෙන් වැඩෙනවනේ ගෙවෙනවා. ඒ වගේම වේයෝ තුඩගින් පස් බින්දුව 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 ගෙනල්ලා ලොකු තුඹස් බඳිනවා. ඒකම මීමැස්සෝ. මීමැස්සෝ තමන්ගේ තුඩගින් මල් රොන් ගෙනල්ලා බොහොම ප්‍රණීත මී පැණි බඳිනවා. ඒ වාගේ
ඥානවන්තයා දීමින් වැලකී රැස් කිරීම කළ යුතුයි කියලා. ඒ නිසා තමන්ගේ පුතාටවත් කිසිම පින්කමක් කරන්න ලැබුණේ නැහැ. ඔහු ඉතින් තමන් සැපෙන් ජීවත් වුණා ඉගෙන ගත්තා. ත්‍රිවේදයේ ගණගෙන ඉන්න කාලයේදී මේ තිපේතුමා දුටු දුටුවන්ට බොහෝම ගර්හා කරනවා. දොස් කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට බැනවදිනවා. බුදුරජාණන් වහන්සේ වුණත් එකලා වඩිනකොට මේ අප්‍රසිද්ධ විලාසෙන් බණිනවා. එහෙම ඉඳලා ඔහුගේ අකාලේ ඉවර වෙලා මැරිලා ගියෙන් ඒ ගෙදරෙම බලුපැටියෙක් වුණා. ඒ බලුපැටියා දුටු දාසේ පටන් මේ සුභ මානවකයා පුදුම ආදරයක්. මේ බලුපැටියා සුවඳ පැනින් නාවනවා. තමන් අනුභව කරන විදියටම ආහාර පාන දෙනවා. හොඳ ඇඳක සතප්පවන මේ විදියට මේ බලුපැටියා හදා වඩා ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සෑම අලුයම් කාලෙකම දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාට සමවැදී ඉන්නේගි බුදු ඇසින් ලෝකයේ දෙස බලනවා. බුදු ඇස කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි වෙන කිසිම ශ්‍රාවක කෙනෙකුට පිහිටන්නේ නැහැ. පසේ බුදු කෙනෙකුන් වහන්සේටවත් පිහිටන්නේ නැහැ. අර අසාධාරණ ඥාන හයින් දෙකක් තමයි මේ බුදු ඇස කියන්නේ. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයනුසේ ඥාන කියන දෙකට කියන බුදු ඇස කියලා බුද්ධ චක්කු. මේක විහිදුවනවා දසදාසන් ලෝක ධාතු එම දක්වා. ඒ දවසේදී තවල් කාලයේදී ධර්ම දේශනා කළුතු අය මාර්ගඵල නිවන් ලබන ඒකට මැවිය පේනවා. උන්වහන්සේට මැවිය පෙනුනා මේ සුභ මානවකයා. ඔහු මාර්ගඵල ලබන කෙනෙක් නෙමෙයි ඒ ජීවිතේ. නමුත් ඔහු නිසා ලොකු ධර්ම දේශනාවක් කරන්න වෙනවා. ඒක මේ ලෝකවාසීන්ට බොහෝ උපකාර වෙන දේශනාවක් කියලා උන්වහන්සේගේ නුවණට වැටුණා. ඒ නිසා සුභ මානවකයා උදේ ගෙදරින් පිට වෙච්ච අවස්ථාවක සර්වඥන් වහන්සේ කිසි භික්ෂුන් වහන්සේ නමක් නැතුව තමන් වහන්සේම එකලාව පිණ්ඩපාත වැඩියා. දෙපිළිවෙලින් පිරිසුඟා වඩිනකොට කවදාකවත් දන්හැන්දක් නොදුන් විරු මේ තෝදේය බ්‍රාහ්මණතුමාණන්ගේ නිවසේ මිදුලටත් වැඩියා. එනකොට මේ බලුපැටිය ඇඳෙන් බැහැල පුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ කතා කළා, "තෝදේය බ්‍රාහ්මණතුමනි, ඔබ මනුලොව ඉඳින්නේත් මටත් මගේ ශ්‍රාවකයන්ටත් බොහෝ බොහෝ කියලා නිතර බැන බැන ඉඳලා දැන් බලුපැටියෙක් වුණා නේද? අදත් මට පුරාගෙන ඇවිල්ලා ඔබ අවීචියට යනවා නේද?" කිව්වා. ඒ කියනකොට මේ බලුපැටියාට සංඥාවක් ඇති වුණා. මේ කාරණේ ගැන මතක් වුණා. ඔහු අකුටු වේගෙන ගිහිල්ලා අර ලිපේ අලු මත්තේ වැතිර ගත්තා. කිසි කෙනෙකුට බැරි වුණා ඔහු ඇඳට ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියා. ටික වෙලාවකින් සුභ මානවකයා ගෙදරට ආවා. එතකොට මේ බලුපැටියා අලු ගොඩේ නිදාගෙන ඉන්නවා දැකලා කාගෙනුත් ඇහැවා, "කවුද මේ බලුපැටියාව මේ අලු ගොඩට දැම්මේ?" "අනේ නෑ, අපි කවුරුත් නෙමෙයි. ඒ සතාවිල්ල වැතිර ගත්තා." "මොකද හේතුව?" "මෙහෙම භවශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වැඩිය උන්වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කළා. ඒ මොහොතේදී මේ බලුපැටියා මෙහෙම ඇවිල්ලා නිදාගත්ත අලු ගොඩේ." ඉතින් ඒ වෙලාවේ මේ සුභ මානවකගේ හිතේ ලොකු වේදනාවක් ආවා. "මගේ පියතුමා බඹලව උපන්නේ. මගේ පියතුමා අධිවේ බ්‍රහ්මාගම. ඇයි මේ භවත් ගෞතමයන් වහන්සේ කටටාවක් කියන්නේ මගේ මේ බලුපැටියාටත් මගේ පියාගෙනම කිව්වේ ඇයි? මම දැන් ගිහිල්ලා මේ ගැන ප්‍රශ්න කරනවා" කියලා තමන්ට පහසු වෙලාවක ගියා බුදුරජාන් වහන්සේ දකින්න. ගිහිල්ලා ඉතින් වේදනා හිතින්ම කතා කළා. "භවත් ගෞතමයන් වහන්සේ, මගේ පියතුමා හොඳ බ්‍රහ්ම භක්තිකේ. එතුමා උපන්නේ බඹලොව. ඇයි මේ බලුපැටියාට මගේ පියාගේ නම කියලා කතා කරේ?" භාග්‍යතුන් වහන්සේ ඉතින් බොහොම කරුණාවෙන් පිළිතුරක් දුන්නා. "සුභ මානවකයේ, ඔබේ පියතුමා ඔබට නොකියපු යම්කිසි නිදහන් වස්තු ගැන අහලා තියෙනවාද?" "ඔව් මං කරුණු හතරක් අහලා තියෙනවා. මං තියෙන තැන දන්නේ නැහැ." "එහෙමනම් පැන්නු මුසු කිරිබතක් හදන්න. කිරිබතක් හදලා මේ බලුපැටියා නාවලා කවන්න. කවල්ලා ටිකක් සැතපෙන්න නිදාගන්න දෙන්න. හොඳට නිදි ගියාට පස්සේ ඉසాత ගාලා කියන්නේ පියාණන් වහන්සේ. මට නොකියපු ආසවල් අසවල් මේ නිදහන් වස්තු හතර කොහෙද තියෙන්නේ කියලා." එතකොට මේ බලුපැටියා අද නින්දෙම නැගිට්ටා. නැගිටලා ඒ තියෙන තැන් ඔය පහවුරු ගාලා දැක්කුවා. සුභ මානවකයා ඒ තැන් හාරලා බැලුවාම ඒ සියල්ල තිබුණා. එක තැනක ලක්ෂයක් අගනා රම් මාලයක්, එක තැනක රම් මිරිවැඩි සංගලක් ලක්ෂයක් වටිනවා, තවත් තැනක රත්තරම් පාත්‍රයක් ලක්ෂයක් වටිනවා,
තවත් තැනක රන් කහවණු ලක්ෂයක් මේම වස්තු හතරක් ලැබුණා. එතකොටයි මේ සුභ මානවකට නුවණ පහළ වුණේ. මේ තථාගතයන් වහන්සේ කියන්නේ භවාන්තරින් වැසී තියෙන දේවල් පවා දන්න කෙනෙක් නේ. මේ තිසර කවදාකවත් මේ වාගේ ශාස්ත්‍රූ කෙනෙක් මන් දැකලා අහලා නැහනේ. මන් දැන් යන්න ඕන මගේ හිතේ ගිනු ගන්න කාලය ඇති වෙලා තියෙන ප්‍රශ්න 14ක්. මන් මේක විසඳ ගන්න ඕන කියලා පිරිසිදු හිතින්ම ගියා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් බොහොම ආචාර කරලා කුඩා මිටිඅස්නික වාඩි වුණා. වාඩි වෙලා ඉතින් බොහොම ගෞරවයෙන් අසා සිටියා, ස්වාමීනි මට යමක් අහගන්න අවසරද? ඔව් අහන්න. ස්වාමීනි මං කුඩා කාලේ ඉගෙන ගන්න කාලයේදී මගේ හිතේ ඇති වුණ ප්‍රශ්න 14ක් කවුරුත් මේකට මට නිසි උත්තර දුන්නේ නැහැ. මොකද්ද මේ ප්‍රශ්න 14? මේ මිනිසයන් අතර සමහර කෙනෙක් බොහෝම අඩු කාලෙන් මිය යනවා. අල්පායුෂ්කයි. සමහර කෙනෙක් බොහෝම සැපසේ දීර්ඝාස විඳිනවා. මේකට හේතුවක් තියෙන්න ඕන. සමහර කෙනෙක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ බොහොම රෝගාබාධ වලින් පිළිපිලි ඉන්නවා. සමහර කෙනෙක් බොහෝම නිරෝගීව වාසය කරනවා. මොකද මේකට හේතුව? ඒකම සමහර කෙනෙක් ඉන්නවා බොහෝම දුර්වර්ණයි, බලන්න අප්‍රියයි. තමන්ගේ මවතුමියට පවා දකින්න අප්‍රියයි, අප්‍රසන්නයි. තව කෙනෙක් ඉන්න බොහෝම ලස්සන ශරීරය. මොකද මේ වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ මනුලොව ඉන්නවා සමහර කෙනෙක් කිසිම පිහිටක් නැති අවාසනාවන්ත පුජ්‍යලයේ ඉන්නවා තමන්ද කියලා කිසිම පිහිටක් කාගෙන්වත් නැ අල්පේ ශාක්‍යයි. සමහරු ඉන්න බොහෝම පිරිවර සම්පන්න මහේ ශාක්‍යව ජීවත් වෙනවා. මොකද මේක වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකයේ සමහරු ඉන්නවා බොහොම නීච කුල, ඔය චණ්ඩාල වැනි බොහොම නීච කුලවල ඉපිදලා ඉන්නවා. සමහර කෙනෙක් ඔය ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී උසස් වංශවත්ව ජීවත් වෙනවා. මොකද මේකේ වෙනස? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා කිසියම් තම සතේක වටිනාකමක් නැහැ, දේපලක් නැහැ, බොහොම දුප්පත් අසරණ දිලින්දෝ ඉන්නවා. තවත් සමහර ඉන්නවා බොහොම ධන සම්පත් ඇති, දාන්න ඇති අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා. මොකද මේකේ වෙනස? එවාගේ භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා ඒ මිනිසයන් අතරම ඉන්නවා බොහෝම දුෂ්ප්‍රඥ, කියන්නේ කිසිම නුවණක් වැදගැන්මක් නැහැ, දිසා අනුදිසාවත් හොර තේරෙන්නේ නැහැ, මේ නැගෙනහිර මේ දකුණ බටහිර උතුරවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ අය අතර නොදන්නා නුවණ නැති ඇත්තොත් ඉන්නවා. ඒ අතර බොහෝම කුසాగ්‍ර බුද්ධිමතුන් ඉන්නවා, බොහෝම ගැඹුරු දේවල් පවා වටහාගෙන ඉන්නවා, අවබෝධ කරගන්නවා, සෙනිකව වැටහෙනවා. ඒ වගේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ස්වාමීනි මෙන්න මේ කාරණා 14. ඒ කියන්නේ අල්පාවස්ක වීම, දීර්ඝාස වීම දෙකයි. රෝගියෙක් වීම, නිරෝගී වීම දෙකයි. ඒ වගේම දුර්වර්ණ වීම, වර්ණවන්ත වීම දෙකයි, හයයි. අල්පේ ශාක්‍ය වීම, මහේ ශාක්‍ය වීම එතන දෙකයි. ඒ වගේම නීච කුලවල ඉපදීම, බොමු වසස් වංශවත්ව ජීවත් වීම. ඒ වගේම නිර්ධන වීම කියන්නේ දිලිඳු වීම, බොහෝ ධනවත් වීම. ඒ වගේම නුවණ නැති කෙනෙක් වීම, බොහෝ වාසනාවන්ත ප්‍රඥාවන්තයෙක් වීම. මේ කාරණා 14 මට පැහැදිලි කර දෙන්න කිව්වා. බුදුරජාන් වහන්සේ දන්නවා මෙයා මේ වංශයේ වශයෙන්ුත් බොහොම ආඩම්බරයි. උසස් වංශවත් කෙනෙක්, බ්‍රාහ්මණ ඉස්කෝලයේ. ඒ වගේම ඉගෙනීම් අතරනුත් මොහු බොහෝ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපේනුත් මොහු මානාධිකයි. මේ වගේ කෙනෙකුට එක පාටියම කිව්වම ඒක ගණන් ගන්නේ නැහැ. ඒ නිසා තේරෙන්නේ නැති හැටියට කෙටිමම කියන්නට ඕනේ කියලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ මාතෘකාව ඉදිරිපත් කළා. කම්මස්සකාමානව සත්තා, කම්ම දායාද, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්මං සත්‍යේ විභජති, යදිදං හීනප්පනීතතාය කියන මේ මාතෘකාව ඉදිරිපත් කළා. ඒක හරියට රන් රුවන් ගබඩාවක් දොරවහලා තියෙනවා වගේ තමයි අර පුජ්‍යලයට වැටුනේ. මේ කියපු මාතෘකාවේ ගැඹුරු තේරුම් තියෙන්න ඕනේ. මේක මට තේරෙන්නේ නැහැ, මට වැටෙන්නේ නැහැ කියන එක දැන් ඉතින් ඔහුගේ අර මාන්නාධික සිතේට වැටීමක් ආවා. මේක මම විස්තර වශයෙන් අරගන්න රුවන් ගබඩාවේ දොර අරවා ගන්නා වගේ මේක විස්තර වශයෙන් මම අහගන්න ඕනේ කියලා බොහොම නිහතමානීව කිව්වා. භවත් ගෞතමයන් වහන්සේ මට නම් මේක තේරුම් ගන්න අපහසුයි.
කරුණා කළා අනුකම්පා කරලා මේක විස්තර වශයෙන් මට පහදා දෙන මැනව කිව්වා භාග්‍යතුන් වහන්සේත් බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් දේශනා කළා එසේනම් මානවකය හොඳින් අහගන්න සාදුගම් සුනෝහිම තාම හොඳින් අහගන්න මනසිකාරෝ හොඳින් මෙනෙහි කරමින් අහගන්න මන් දේශනා කරන්නම් කියලා පහදා දුන්නා මානවකය ඔබටත් අපටත් කාටත් මේ ලෝකේ දකින්න තියෙනව නේද බොහෝම කෙටි කාලයක් ජීවත් වෙලා මේ පරලෝ යන අය සමහර දරුවෝ ඉන්න උපන් මොහොතේම මේ යනවා සමහර දවසක් දෙකක් සතියක් දෙකක් මාසයක් දෙකක් ගිහිලා මේ යනවා සමහර ඉන්න අවුරුද්දක් හමාරක් ඉඳලා මේ යනවා ඔය වගේ නීම පරමාශ විඳින්න නැතුව අඩු කාලයකින් පරලෝ යනවා ඒ වගේ තවත් සමහර ඉන්නවා නේද බොහොම දීර්ඝාස විඳිනේ කරන කිසිම ලෙඩ දුකක් ඇත්තේ නැහැ බොහොම නිරෝගී දීර්ඝාසයි මොකද මේක හේතුව අර අල්පායුෂ්ක වෙන්න හේතුව මේ ලෝකයේ සමහර මිනිස්සු අපි කාටවත් දකින්න ලැබෙනවා ප්‍රාණඝාත බහුලයි ඒ කියන්නේ සතුන් නිතරම මරා ගන්නවා කුරු කුහුමියෙකුවත් දකින්න බෑ මරා දානවා මස් කෑමට මරා දානවා තරහට මරා දානවා නොයෙක් ක්‍රම වලින් සතුන් මරනවා අවියවද වලින් තවත් නොයෙක් දේවල් වලින් මරා දානවා කිසිම අනුකම්පාවක් නැ සත්ව කරුණාවක් නැ ඉතින් ඒක කර්මයේ බහුල වශයෙන් කරපු තැනට මරණ ආසන්න ඕක මතක් වෙනවා මං අතින් මෙච්චර සතුන් මරුන් කෑව නේද කියලා ඕකෙලීම අපාය වැටෙනවා අපාය කිව්වම අපාය වල තියෙනවා 136ක් ඒ කියන්නේ මහා නරක 8ක් තියෙනවා හුසුපත් නරක කියන්නේ උස දෙනා කළ නරක තින 128ක් කොහොම 136ක් මේවැ ස්ථාන වලට ගිහිල්ලා තිය අප්‍රමාණ දුක් විඳිනවා ඒ තැන්වලත් ගියාම ඉතින් මරුන් කනවා කොච්චරවත් මරුන් කනවා ආයෙ ඉපදෙනවා ආයෙ මරුන් කනවා ඔය විදිහට තමයි ඉතින් අටමහා නරකේ සුපත් නරක වලයි දීර්ඝ කාලයක් අවුරුදු දහස් ගණන් නෙමේ කෝටි ගණන් අවුරුදු දුක් විඳිනවා ඔය අතර සසරදී කරගත් යම් පිනකින් මනුලෝ උපන්නා මනුලෝ උපන්නාම සමහරට මව කුසේදීම මිය පරලෝ යනවා සමහර උපන් කෙනේ මිය පරලෝ යනවා ඔය වාගේ ඉතින් අඩු කාලයක් තුලදී ඕගේ ජීවිතේ විනාශ වෙනවා විනාශ වෙන කාරණා යෙදෙනවා එක්කෝ තවත් අවස්ථාවල සොරුන්ගෙන් විනාශ වෙනවා සතුරුන්ගෙන් විනාශ වෙනවා නපුරු සතුන්ගෙන් විනාශ වෙනවා ඔය වාගේ নানা ආකාර වලින් ජීවිතක්ෂයට පත් වෙන්න සිද්ධ වෙනවා අඩු කාලය තුල මෙන්න මේක තමයි අල්පාස්ක වෙන්න හේතුව මේ කෙනෙක් කරනවා නොවේ තමන් කරගත් කර්මානුරූපව අඩු කාලයක් ජීවත් වෙනවා අඩු කාලෙකින් මේ යනවා තව සමහර මිනිස්සු ඉන්නවා නේද අපට පේනවා කිසිදාක සතෙක් මරන්නේ කුරු කූඹියෙකුටවත් හිංසාවක් කරන්නේ පිටත් වෙනකොට ගමන අනේ මම මේ තබන පීවරකට සතෙකුට හිංසා නොවේවා කියලා කරුණාවෙන් යනවා ඒ වගේම වැලක් කරනකොට කුඹුරක් කරනකොට මම මේ කරන කටයුත්තෙන් කිසි ප්‍රාණියෙකුට හිංසා නොවේවා කියන මෛත්‍රියෙන් එහෙදෙන ඔය විදිහට දඬු මුගුරු වලින් අවිආවද වලින් සතුන් හිංසා මාන නොකර ප්‍රාණඝාත නොකර නිතරම සත්ව කරුණාවෙන් වාසය කරනවා ඒ සත්ව කරුණාවෙන් වාසය කරන ඌට හැම වෙලාවෙම බලවත් සතුටක් ඇති වෙනවා සාදු සාදු මං කිසි සතුකට එවි කිසි සතුක මරලා නැ මං කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ කියලා සතුට ඇති වෙනවා ඔය සතුටෙන් යුතුව ඔහු යම් දවසක මිය පරලෝ යනකොට තමන් ප්‍රාණඝාත නොකිරීමේ කුසලයේ සිහි වෙනවා ඒ සිහිවීම නිසා අන්තිමේදී එලීම චාතුරු මහරජක තාවතින්ස යාම තුසිත නිර්මාණතේ පරිනිර්මිත වසවර්ති කියන සදිමි ලෝකයන් තැනකුත්පත්ති ලැබනවා ඉතින් දිව්‍ය සම්පත් ලැබන ඉතින් අවුරුදු කෝටි ගණන් දවසැප විඳිනවා යම් කාලයක මනුෂ්‍ය ලෝකයට තව කුසල කර්මයකින් එනවා ආහම ඉතින් ඒ දෙමෝපියන්ට පුදුම සම්පත් ලැබෙනවා මේ දරුවා හොඳින් පෝෂණය වෙනවා මේ දරුවාට කිසි දෙයකින් අඩුපාඩුවක් නැහැ බොහෝම හොඳින් වැඩෙනවා ආහාර පාන වලින් එවාගේ හොඳ ඍතුයෙන් හොඳ දෙමෝපියන් නිසා හොඳ සහෝදර සහෝදරියන් නිසා කිසිදාක උට අඩුපාඩුවක් නැ බොහෝම සැපෙන් වැඩලා අවුරුදු පරමාස වින්දනය කරන සමාජ පරමාසටත් වැඩියෙන් ජීවත් වෙනවා දැන් අපේ බුද්ධ ශාසනයේ හිටියේ අවුරුදු 160ක් ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් බක්කුල මහරහතන් වහන්සේ කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 140ක් ජීවත් වුණා ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් ඒ වගේ දීර්ඝාසෙ වින්දා
ආනන්ද ස්වාමීන් වහන්සේ දීර්ඝාස වින්දා ඒ සියල්ලෝම දීර්ඝාස වින්දේ අර කේන ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ කුසලයේ හේතු වේ මේ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළා මෙන්න සුභමානවකේ බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සුගතිගාමී වෙනවා මනුලෝ උපන්නොත් එතෙන්දී වැඩි වැඩියෙන් ඔහුට දීර්ඝාස ලැබෙන හේතු සම්පත් සැලසෙනවා කෙනෙක් කරනවා නෙමේ මේක තමාම සිදු කරගත් කර්ම රූපය සිදි වෙන්නේ කියලා මේ දෙට එකින් එකට දීර්ඝ වශයෙන් විස්තර විවරණ දේශනා කළා සුභ මානවකය මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සත්ව හිංසා කරනවා අතින් පයෙන් කැට කැමති වලින් දඬු මුගුරු වලින් අවියවද වලින් සතුන්ට පෙළනවත් පා කපනවා යෝගයෙන් තලනවා පෙළනවා මේ විදිහේ අසාධාරණම සත්ව කරුණාවක් නැතුව බොහෝ සෙයින් මේ සතුන්ට හිංසා පීඩා කරනවා ඒ කර්ම හේතුවෙන් ඔහු අපාගාමි වෙනවා යම් හේකින් මනුලව උපන්නොත් උපනුපන් තැන බොහෝම සුවකල නොහැකි රෝගාබාධ උපතින්ම ඇති කෙනෙක් වෙනවා උපතින්ම ආබාධිතෙක් වෙනවා ඒක අඳ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකල තත්ත්වයන්ටද පත් වෙනවා කුෂ්ඨ ගණ්ඩ කිලාස සෝස අපමාර ආදී බොහෝ භයානක රෝගයන්ට පත් වෙනවා සුව කරන්න බෑ ඒ විදිහේ මහා රෝගකාරක හේතුවක් තමයි සත්වයන්ට හිංසා පීඩා කිරීම තව සමහර කෙනෙක් ඉන්නවා කිසිම ප්‍රාණියෙකුට හිංසා කරන්නේ අතින් පයින් දඬු මුගුරු වලින් අවියවද වලින් තලන්නේ පෙලන්නේ බොහෝම කරුණාවක් මෛත්‍රියක් හරියට දෙමව්පියෝ දරුවන්ට ආදරේ කරන්න වගේ බොහෝම සතුන්ට ආදරේ කරනවා අවිහිංසකව ජීවත් වෙනවා ඒ කුසල බලයෙන් සුගතිගාමී වෙනවා යම් කාලයක මනුලොවට ආවනම් උපනුපන් තැන බොහෝම නිරෝගී වාසනාවන්ත කෙනෙක් වෙනවා හැමෝටම ආදර්ශමත් කෙනෙක් වෙනවා මේක තමයි සතුන් හිංසා නොකිරීමේ හේතුවෙන් ලැබෙන ආනිසංස විශේෂයෙන් නිරෝගී වීම ඒ වගේම සුභමානවකේ මේ ලෝකේ ඉන්නවා බොහෝම ක්‍රෝධ බහුලයි සුළු දෙයට පවා වහා කෙපෙනවා හරියට දින්නට ලුණු දැම්ම වගේ පුපුරනවා නිතරම බොහෝම එකට එක කතා කරන එකට එක බැනවා දෙනවා නිරන්තරයෙන්ම අනුන්ට තමන් ඊර්ෂ්‍යා කරනවා ඊර්ෂ්‍යා කියන්නේ මේ ක්‍රෝධ කරනවා වෛර කරනවා පරිගන්නවා ඒ වාගේ පුජ්‍යලෝ ලෝකේ බහුලව ඉන්නවා ඒ ඇත්තන් කරගත්තේ දේශමූල අකුසල් නිසා අපාගාමි වෙනවා අපාගාමි වෙලා දීර්ඝ කාලයක් අපාදුක් විඳලා යම් කුසලයකින් මනුලෝ උපන්නොත් දුටු දුටුවන්ට අප්‍රසන්න බොහෝම විරූපී කෙනෙක් වෙනවා විරූපී කෙනෙක් වෙනවා දුර්වර්ණ කෙනෙක් වෙනවා තා සමහර මිනිස්සු ඉන්නවා කිසි දෙයකට කිපෙන්නේ නැහැ මොනතරම් තමන්ට නිඳා අපහාස චෝදනා පරිපුවාද ගර්ජන තර්ජන කළත් කිපෙන්නේ නැහැ කොච්චර ආලාභ ආයස නිඳා අපහාස දුක් පීඩා දුන්නත් කිපෙන්නේ නැහැ ඒ තරමට කිපෙන්නේ නැතුව මෛත්‍රිය කරුණාව ශාන්තිය විසීම දියුණු කරනවා ඒ යොදීමේ දියුණු කිරීම නිසා ඔහු සුගතිගාමී වෙනවා යම් කාලයක මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියට ආවත් කුසලයකින් ඔහු දුටු දුටුවන්ඩ බොහොම ප්‍රසාදනීය රූප සම්පත් ඇති කෙනෙක් වෙනවා බොහොම ලස්සන කෙනෙක් වෙනවා මොකදර මෛත්‍රී භාවනාව නැත්තම් භාවනා වශයෙන් නුනත් ඔහුගේ හිතේ දියුණු කරගෙන තිබුණ ඉවසීම මෛත්‍රිය ඒ නිසා බොහොම ප්‍රසන්න රූප සම්පත් ඇති කෙනෙක් වෙනවා මේ කෙනෙක් කරනවා නෙමෙයි තමන් තමන් කරගත් කුසල කුසල කර්ම නිසා ඔය විදිහට බෙදී යන්නේ ඒ වගේම මානවකය මේ ලෝකේ සමහර වින්න අනුන්ගේ සම්පත් වලට බොහෝම ඊර්ෂ්‍යා කරනවා දුටු දුටුවන්ගේ දේපොළ ගැන දැකලා දූ දරුවන් දැකලා යාන වාහන දැකලා ඒ වගේම අනුන්ගේ තියෙන සම්පත් දැකලා අනුන්ව වන්දනමාන කරනවා දැකලා ඊර්ෂ්‍යා කරන මොකටද මේ විදිහට කරන්නේ කියලා ඒ ඊර්ෂ්‍යා කිරීම නිතර නිතර පුරුදු කිරීම නිසා ඔහුගේ හිත බොහෝම අපිරිසුදුයි බොහෝම අන්ධකාරයි බොහොම අඳුරුයි ඒ අඳුරු සිතකින් යුතු කලුරේ කළොත් කෙලීම අපාගාමි වෙනවා යම් කාලයක මනුලව උපන්නා නම් ඔහුට කිසිම හවුහරණක් නැහැ කිසි කෙනෙකුගේ පිහිටක් නැහැ කිසි කෙනෙකු ඔහුට සමීප වෙන්නෙත් නැහැ උපකාර කරන්නෙත් නැහැ බොහොම අල්පේ සාක්‍ය නැත්තම් පිරිවරක් නැති කෙනෙක් වෙනවා දරු සම්පත් නැහැ පිරිවර සම්පත් නැහැ සේවක සේවිකාවන් නැහැ නෑදෑයන් නැහැ බොහොම අසරණයි තා සමහර කෙනෙක් ඉන්න අනුන්ගේ සම්පත් දැකලා අනුන්ගේ දේපොළ දැකලා සාදු සාදු බොහෝම හොඳයි මේ ඇත්ත කළපින් නිසා මෙහෙම දිනු වෙලා ඉන්නවා මේ සම්පත් වලින් නොපිරිහි බොහෝ කාලයක් සුවසේ වෙසෙත්වා කියලා ඔහු හිත ඇතුළෙන්ම සතුටු වෙනවා අනුන්ගේ සම්පත් ගැන සතුටු වෙනවා ඒ සතුටු වීමේ කුසල හේතුවෙන් ඔහු සුගතිගාමී වෙනවා
යංකාලික මනුලවටාවන් නම් බොහෝම පිරිවර ජනයා ඇති හොඳ දූ දරුවන් ඇති හොඳ සේවක සේවිකාවන් ඇති හොඳ නෑද හිතමිතුරු පිරිසක් ඇති බොහෝම වාසනාවන්ත කෙනෙක්ව ජීවත් වෙනවා අහිංසා කෙරෙනවා මෙන්න මේක ඉරිසාව නොකිරීමේ හේතුවෙන් ලැබිච්ච සම්පත්තිය ඒ වගේ සුභමානවකයේ තා සමහර ඉන්නවා නේද සිල්ලුතුන්ද ගුණවතුන්ද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද දෙමෝපියන්ද ගුරුතුමන්ද කවදාහක්වත් දොහොත් නගා වන්දින්නේ නැහැ ගරු කරන්නේ නැහැ පසක පිටුව වන්දින්නේ නැහැ ආචාර කරන්නේ නැහැ බොහොම ආඩම්බරව ජීවත් වෙනවා ඒ පුජ්‍යලා ඒ කුස අපාපයෙන් අපාගාමි වෙනවා මනුලුවට ආවන බොහෝම නීච කුලවල උත්පත්ති ලැබෙනවා තව සමහර කෙනෙක් ඉන්නවා සිල්ලු තුණ්ඩ ගුණව තුණ්ඩ නැනව තුණ්ඩ දෙමෝපියන්ගේ ගුරු උතුමන්ද ඒ වගේම ගරු කටයුත්තන්ද බොහොම ආචාර කරනවා බොහොම නිම්නව දැමීගෙන මේ වන්දනා කරනවා බොහොමං කරනවා ගරු කරනවා ඒ ගරු කිරීමේ වැඳුම් පිඳුම් කිරීමේ කුසලයෙන් ඔහු නිහතමානී කෙනෙක් නිහතමානී කුසලයේ නිසා ඔහු මරණාසන්නයේදී වසිහි වෙලා සුගතිගාමී වෙනවා යම් කාලයක මනුලෝ උත්පත්තියට පත් වුණා නම් ඔහු බොහෝ මුසස් වංශවත් කෙනෙක් වෙනවා දුටු දුටුවන්ට අදෝ නගා වඳින්න හිතර තරම් වංශවත් කෙනෙක් වෙනවා ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී උද්දිච්ච වංශවත් කෙනෙක් වෙනවා මේ සිදුවුල් ගරු කටයුත්තන් ගෞරව කිරීම වැඳුම් පිදුම් කිරීම නිසායි ඒ වගේ මානවකයේ තව සමහර කෙනෙක් ඉන්නවා තමන් දන් දෙන්නේ නැහැ අනුන් ලවා දන් දෙවන්නේ නැහැ අනුන් කරන දම් පින්කම් අනුමෝදන් වෙන්නේ නැහැ අනුන් කරන දම් පින්කම් ගැන බණිනවා දොඩනවා ඒව අප්‍රසාදයට ලක් කරනවා මේ විදිහේ පරිත්‍යාගයේ නුපුරුදු පරිත්‍යාගයේ නොකරන පරිත්‍යාගයේ වළක්වන තරම් පුජ්‍යලයා ඒ අකුසලයේ හේතුවෙන් අපාගාමි වෙනවා යම් කාලික මනලව උපන්නා නම් බොහෝම නිර්ධන තමන්ගේ කියලා කිසිම වස්තුවක් නැති අසරණෙක් වෙනවා අව සමහර කෙනෙක් ඉන්න බොහෝම දානම් පිමේ පින්කම් කරනවා සිල්ලු තුණ්ඩ ගුණෝ තුණ්ඩ දුගියන්ට මංගියන්ට අසරණයන්ට අනාථයන්ට හැම දෙයාටම සලකනවා හැම දෙනාටම කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් බතින් බුලතින් සලකනවා ඒ සැලකීමේ කුසලයේ හේතුවෙන් පරිත්‍යාග කිරීමේ කුසලයේ හේතුවෙන් ඌ සුගතිගාමී වෙනවා යම් කාලික මනුලෝ උපන්නා නම් බොහෝම ධනවත් යස පරිවාර සම්පත් ඇති ධනවත් කෙනෙක් වෙනවා ඔහුගේ ධනයට කිසිම දවසක රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රිය දායාදක ආදීන්ගෙන් ඊළාවක් වෙන්නේ ඒවා ආරක්ෂා වෙනවා ඒ මොකද දන් දීමේ ආනිසංස හේතුවෙන් මෙන්න මේක දන් නොදීම නිසා දිලිඳු වීම දන් දීම නිසා ධනවත් වීම කියන විපාකානිසංස ලැබෙන හැටි ඒ වගේම මානවකයේ තා සමහරු ඉන්නවා සිල්වතුන් ගුණවතුන් සොයාගෙන ස්වාමීනි මේ දේ කෙසේද මේ කුසල්ද මේ අකුසල්ද මා විසින් කළ යුත්තේ කුමක්ද මං යම කළොත් ඒකෙන් මට සැප විපාක ලැබෙයිද දුක් විපාක ලැබෙයිද කියලා මේ ධර්ම කාරණා ගැන සාකච්ඡා කරනවා ඒ වගේම ගෞරව සම්ප්‍රයුක්තව ධර්ම දේශනාවන් සවන් දෙනවා දහම් පොත්පත් කියවනවා භාවනා පුරුදු කරනවා මේ විදිහේ යහපත් කුසල කර්මයන් යෙදෙනවා යහපත් කුසල කර්මයන් නුවණ වැඩෙන කුසල කර්මයන් කිරීම නිසා හෝ උපනුපන්තන බොහෝම ඥානවන්ත කෙනෙක් වෙනවා ඒ කුසලයෙන් සුගතිගාමී වෙලා මනුලව උපන්නොත් බොහෝම උසස් ප්‍රඥාවන්තයෙක් වෙනවා සමහරු එහෙම නැහැ කිසි කෙනෙක් බණ අහන්න යන්නේත් නැ බණ අහන්න දෙන්නේත් නැ බණ කියන්නේ නැත්තන්වත් බණ වදිනවා දොස් කියනවා අපහාස කරනවා ඔය වැඩි බණ කියනවා කියලා දොස් කියනවා ඒ වගේම ඒ විදිහේ බණ අහන්නේ නැති බණ පොත් කියවන්නේ නැති භාවනා කරන්නේ නැති ආදී ඒ නූන වැඩන කුසල් නොකිරීම නිසා ඔහු අපාගාමී වෙනවා මනලෝපන්නොත් යම් කාලෙක ඔහු බොහොම නුවන මදි පුජ්‍යලෙක නමන්ද බුද්ධිකේ කියනවා දිසානු දිසාවත් තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනවා මෙන්න සුභ මානවකේ ඔබට දැන් තේරුණාද දීර්ඝාසු වීමේ හේතුව සතුන් නොමැරීම අල්පායුෂ්ක වීමේ හේතුව සතුන් මැරීම ඒ වගේම නිරෝගී කෙනෙක් වීමට හේතුව සත්ව කරුණාව රෝගාබාධ බහුල කෙනෙක් වීම සත්ව කරුණාවක් නැති හිංසා කිරීම එවගේම බොහොම දුර්වර්ණ වීම දේශේ අධික වීම දේශයෙන් අකුසල් කිරීම එවගේම මෛත්‍රිය වැඩීම නිසා බොහොම ස්වර්ණ වර්ණ කෙනෙක් වීම එවගේම මානවකය කිසිම පිහිටක් නැති අල්පේසාක කෙනෙක් වීම මහේසාක කෙනෙක් වීම ඒ කියන්නේ ඊර්ෂ්‍යා කිරීම නිසා අල්පේසාක වෙනවා ඊර්ෂ්‍යා නොකිරීම නිසා මහේසාක වෙනවා
එවාගේම බොහොම නීච කුලවල ඉපදීම ගරු කටයුතු කරන ගරු නොකිරීම නිසා උසස් වංශවත් ජීවිත ලැබීම ගරු කටයුතු කරන වැඳුම් පිදුම් ගරු බුහුමන් කිරීම එවාගේම බොහොම නිර්දන දිලිදු කෙනෙක් වීම දන් නොදීම නිසා බොහොම ධනවත් කෙනෙක් වන්නේ දන් දීමේ පුරුද්ද නිසා එවාගේම දුෂ්ප්‍රඥ වෙන්නේ නුවණ නැති කෙනෙක් වෙන්නේ බණ ඇසීම ආදී නොකිරීම නිසා බණ ඇසීම භාවනා වැඩීම ආදී නිසා ප්‍රඥාවන්තයෙක් වෙනවා මෙන්න මේ නිසා මානවකයේ කම්මස්සකා සත්තා සීල සතු තමන් කරන කර්මයේම සුවකයේ කොට ඇත්තෝයි කම්ම දායාද තමන් කරන කර්මයේ තමන්ද උරුම වෙනවා දායාද වෙනවා කම්ම යෝනි සැප දුක් ලැබීමේ ප්‍රධාන හේතුව වෙන්නේ කර්මය කම්ම බන්දු කර්ම ඥාතිත්වයට පත් වෙන්නේ කර්මයමයි තමන්ද කර්මයේම තමා ඥාති මිත්‍ර බවට පත් වෙන්නේ ඒකම කම්මපටිසරණ ඒකම පිහිට තියෙන්නේ කර්මය කියන ගර මාත්‍රිකා පාඨයෙන් ඉදිරිපත් කොට අදාළ කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය මේ සත්‍යයන් මේ උසස් පහත් බවට පමුණුවන්නේ වෙන පුජ්‍යලෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි මාරයෙක් නෙමෙයි සර්ව බලධාරී කෙනෙක් නෙමෙයි තම තමා විසින්ම රැස් කරගන්න කුසල අකුසල කර්මයයි මේ උසස් පවත් බාටපත් වෙන්නපත් කරන්නේ කියන එක සරුවඥන් වහන්සේ දේශනා කළා මෙතන අපි තේරුම් ගන්න ඕන අවසාන වශයෙන් මේ කර්මයේ කර්මයේ කියන්නේ මොකක්ද කියලා කර්මයේ කියලා කියන්නේ පින්නතුනි බොහෝ දෙනා දන්නා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන වචනේ හිතේ පහළ වෙන චේතනාවට තමයි මේ කර්මයේ කර්මයේ කියන්නේ එතකොට චින්තේ චේතනා චින්තේත්වා චින්තේත්වා කායන කම්මං කරෝති වාචාය කම්මං කරෝති මනසා කම්මං කරෝති මේ චේතනාවෙන් හිතලා හිතලා තමයි කයින් ක්‍රියා කරන්නේ වචනෙන් ක්‍රියා කරන්නේ හිතින් ක්‍රියා කරන්නේ දැන් අපි වාඩි වෙන්න ඕන කියලා චේතනාවක් ඇති වුණා වාඩි වෙනවා අන්න කර්මය සිද්ධ වුණා නැගිටින්න ඕන කියලා හිතුණා නැගිට්ටා නැගිටින්න ඕන කියන හිතේ තියෙන චේතනාවෙන් තමයි නැගිටීම සිද්ධ වුණේ අත්පා නමන්නේදී ගාරින්න චේතනාවක් ඇති කොටයි ඒක සිදු වෙන්නේ කතා කරන්න ඕන වෙලාවේ කතා කරන්නේ චේතනාවක් මුල් කොටගෙනයි මේ චේතනාව කියන්නේ භින්න තුනි චිත්තසංතානෙ තේනවා සියලුම සත්වයන්ගේ සිත් එකතු කළොත් සිත් 89ක් එයින් 81ක් මේ ලෞකිකයි 8ක් තියෙනවා ලෝකෝත්තර ඒ සිත් 81 අතුරෙන් අපේ චිත්තසංතානෙ තියෙනවා චෛතසික ධර්ම 52ක් ඒ චෛතසික ධර්මයන් තමයි මේ සිත බෙද බෙදා ওই කොටස් වලටපත් වෙන්නේ ඒ චක්කු විඥාන කියන්නේ මේක සෝත විඥාන කියන්නේ මේක ආදි වශයෙන් සිත බෙද බෙදී යන්නේ මේ චෛතසික ධර්මයන්ගේ යෙදීම අනුවයි ඒ සිත් 81ෙම නැත්නම් 89ෙම තියෙනවා මේ චේතනා කියන චෛතසිකය ඒ කාර්ය සීලුම සිත් වලට සාධාරණ චෛතසික හතක් තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා එකඟතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර්ය කියලා එයින් ඒ සියල්ලන්ට ප්‍රධාන වෙනවා මේ චේතනාව ඒ කාර්යයට උදාහරණයක් කියනවා මේ උපමාවකින් දැන් ඔන්න වඩු මහත්යෙක් ඉන්නවා වඩු කර්මාන්ත ශාලාවක ප්‍රධානියෙක් ඉන්නවා ඒ ප්‍රධාන වඩු මහත්යා තමන් වඩුකම් කරද්දී අන් අයටත් ඒ උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා යොදවනවා ඒ වගේ දැන් මුල් ගුරුවරයෙක් ඉන්නවා උගන්වන මේ පාසලක මුල් ගුරුවරයා තමනොත් උගන්වමින් අනෙක් ගුරුවරු ඒ ක්‍රියාවන් යොදවනවා උගන්වන්න යොදවනවා ඒ වගේ තමයි මේ චේතනාව තමනුත් තමන්ගේ ක්‍රියාවක් කරන අතර අනෙක් චිත්තචෛසික ධර්මයන් ඒ කටුවතේ යොදවනවා ඒක තමයි ඒක දිත්ත ක්‍රියාකාරීත්වයක් ඉතින් ඒකේ මෙදීන් තියෙනවා රහසක් ඒ කියන්නේ දැන් ජානක කර්ම වස්තම්භක කර්ම උපපීලක කර්ම ওই විදිහේ කර්ම බෙදීන් තියෙනවා ජනක කර්ම කියන්නේ තැනක උත්පත්ති ලබා දෙන කර්මය උපස්තම්භක කර්මය කියන්නේ එතෙන්දී ඒ උපන්න කර්මයට නැත්නම් උපන්න ආත්ම භාවයට රුකුල් දෙන කර්ම උපපීලක කර්ම කියන්නේ පීඩා කර දෙන කර්ම උපච්ඡේදක කර්ම කියනවා ජීවිතයේ අතරමඟ සිඳ බිඳ දාන කර්ම උපදේට ක්‍රියාකාරීත්වයෙන් හතරක් වෙනවා ඒ වගේම දිට්ඨ ධම්ම වේදිනී කර්ම උපපජ්ජ වේදිනී කර්ම අපරාපරි වේදිනී කර්ම අහෝසි කර්ම කියලා විපාක දෙන කාල වශයෙන් උත් බෙදී යනවා මෙලොවම විපාක දෙන කර්ම තියෙනවා ඊළඟ භවයේ විපාක දෙන කර්ම තියෙනවා නිවන් දකින්නතුරු අතරතුර ලැබෙන කර්ම තියෙනවා
එවාගෙම අහෝසි වෙලා යන කර්මත් තියෙනවා. මොදෙට බෙදී යනවා. ඊළඟට තවන්දුරට මේ කර්ම විභාගයේ 16 ආකාරයකින් අභිධර්ම පිටකයේ උගන්වනවා. සූත්‍ර පිටකයේ ওই කියන ක්‍රම වලට උගන්වනවා. මේ සීලුම කර්ම එක වචනෙන් කියනවා සංඛාර කියලා. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ ওই සීලුම කර්මයන්ට පොදු වචනයක්. මේ සියලුම කර්ම සිද්ධ වෙන්නේ අවිද්‍යාව මුල් කොටගෙන කියලා. කුසල් කරනවා අවිද්‍යාව මුල් කොට, අකුසල් කරනවා අවිද්‍යාව මුල් කොට. කුසල් කරන්නේ අවිද්‍යාව නැති කිරීමේ චේතනාවෙන්. අකුසල් කරන්නේ අවිද්‍යාව නිසා අන්ධකාරයෙන්. මේ දෙකම තෙම මුල සිදුවන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානේ කර්ම සංඛාර කියන මේ පහ තමයි භවයෙන් භවයට මේ උත්පත්ති ගෙනදීමට හේතු වෙන්නේ. මේ ධර්මතා පහ සම්පූර්ණයෙන් තුනී කරමින් ගිහිල්ලා මේවා සම්පූර්ණයෙන් නූපදනා තත්වයට හිත දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. සීලය රකින්න 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 මේ කියන ක්ලේශ ධර්මයන් තුනී වෙනවා. සමාධිය වඩන්න 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 මේවා තවත් තුනී වෙවි යනවා. ප්‍රඥාව වඩන්න වඩන්න තවත් තුනී වෙවි ගිහිල්ලා ලෝකෝත්තර ප්‍රඥා අවස්ථාවන්හිදී මේවා නූපදනා තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුරජාන් වහන්සේ උපදේශ දී වදාළ පිළිවෙල සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා තුන බෙදී යනවා අංග 8කට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එයින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව තුන සීලයයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥාවයි. මේ කියන සීල සමාධි ප්‍රඥා තුන මේ අංග 8ක් වාටපත් වෙන මේ කාර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ අපි දන් දෙමින්, සීල් රැකෙමින්, භාවනා කරමින්, බණ අහමින්, බණ දේශනා කරමින් හැම විටම නිවන් පතා කරනකොට මේ මාර්ගාංග 8 සුදුසු පරිද්දෙන් අපේ හිතේ වැඩෙනවා. ඒ වැඩිලා අර මහා මේරු පර්වතයේ කුඩා කං හැන්දකින් කපල දානවා. කොයිතරම් කාලෙකින් හරි කපල දාන්න පුළුවන් නම් ඒ වාගේ මේ සිතින් සිතර මේ කියන අවිජ්ජා, තෘෂ්ණා, උපාදාන, කර්ම, සංඛාර කියන මේවා ටිකෙන් ටික තුනී වෙවි ගෙවි යනවා. ඒවා නූපදනා තත්ත්වෙට ටිකෙන් ටිකපත් වෙනවා. මේ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ අපමාදේන භික්කවේ සම්පාදේත, හැම විටම නිවන් පතා කුසල් කිරීමට නොපමාවෙත්වා කියන උපදේශය. ඉතින් දැන් අපි මෙතෙක් වේලා මේ ධර්ම කතාවක් රියදුනා. පස්සේ සුභ මානවකතුමා මේ කතාව අහලා පුදුම විදිහේ ප්‍රසාදයට පත් වුණා. පත් වෙලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් නෙමෙයි, ඔහුගේ 80 දේශනාව, බුදුරජාන් වහන්සේ දේශූ දේශනාව සිව් වණක් පිරිසටම මේක ලැබුණා. එයින් විශාල පිරිසක් මේ කර්මය හා විපාකයේ තේරුම් ගැනීමෙන් වඩාඩා ධර්මයට හැරුණා, සීල සමාධි ප්‍රඥා ගුණ පුරන්ඩ ගත්තා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා, බොහෝ දෙනෙක් ධ්‍යාන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. සුභමානෝ කියදී තමන් සතු ධනය 88 කෝටියක් ධනේ වේදම් කරමින් දාන ආදී කුසල් කළ සුගති පරායන වුණා. කවදාකවත් ඔහු අතරමං වෙන්නේ බුදුබණ ඇසූ නිසා යම් කාලෙක ඔහු සසර දුක් තරණය කළ මඟපල නිවන් සුව ලබන අය කාන්තයි. ඒ නිසා තමයි සාරවත්යන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. දැන් ඉතින් මෙතෙක් වේලා සීලයක පිළිලා පින්නතුන් මේ ධර්ම කතාවට සවන් දුන්න, කර්මයේ කර්ම විපාකයේ පිළිබඳ කොච්චර කිව්වත් වටහා ගැනීමෙච්චර පහසු නෑ. නමුත් මේ වසියවර දහස් වර හරි අහන්න ඕන. මේට ඉස්සරත් මේ බණපදේ කවුරුත් අහලත් ඇති, අහන්නම ඇති. ඒ නිසා නැවත නැවත මේවා සවන් දෙමින් මේවායෙන් වැළකීලා හැකිතාක් අපි අර දීර්ඝාසු වීම, නිරෝගී වීම, ස්වර්ණ වර්ණ වීම, පරිවාර සම්පන්න වීම, වගේම උසස් වංශවත් වීම, ධනවත් වීම, නැනවත් වීම කියන කරුණු හත ලැබෙන හැටියට අපි පිළිගැහිලා අනිත් අකුසලයන්ගෙන් වැළකීලා මෙලොව වශයෙන් අපි දීර්ඝාසු විඳිමින් සාම්පරායික වශයෙන් ස්වර්ග සම්පන්න ලැබමින් ප්‍රාර්ථනීය බෝධියෙන් අජරාමර සාන්ත නිවන් සුව ලබන්ට අධිෂ්ඨාන තබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කළ අය සියලු කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කළා.
දහම්පද කතාව නිමවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදාති. සීලක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල අනුභවයෙන් සෑම දිනාට මෙලොව වශයෙන් ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. සාම්ප්‍රදායික ස්වර්ග සම්පත් සිද්ධ වේවා. පරමාර්ථ වශයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේවදාල අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. අද දවසේ සද්ධර්ම වර්ෂා ධර්ම දේශනා පැවැත්වූයේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශ්‍රී රාමඤ්ඤ නිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන ධජ මහා කම්මဋ්ඨානාචාර්ය අතිපූජ්‍ය නා වූයේ අරියධම්ම මහතෙරුන් වහන්සේ. උන්වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම මතු බුද්ධ රාජ්‍ය ඔබ වහන්සේට ලැබේවා. අපිත් ඒ ප්‍රාර්ථනාවට එකතු වෙනවා.